කොපරේෂන් YouTube channel එකද. ඉතින් මගෙත් එක සම්බන්ධ වෙලා ඉන්න අලුත් යාළුවෝ හැමෝමත් මම ඒ වගේම පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්න මම ඔයිට මල්ලු කලින් තෝරා දැනුවත් කරා. කොහොමද ඩැමේජ් වෙච්ච වෙහිකල් එක රිපයර් කරන්නේ. ඒ යන පිළිවෙල මොකක්ද කියන එක අද අපි කතා කරමු. ඉතින් යාළුවනේ මුලින්ම අපි කරන්න ඕනේ ඩැමේජ් එක අපි කියමුකෝ මාර්ගයකදී හෝ කොයිද හෝ අපේ වාහනේ ඩැමේජ් වුණා. ඉතින්ගෝ ඉස්සරහා හෝ පිටිපස්ස දෙපැත්ත බඳ ඔයාලේ ඩැමේජ් වුණා. ඩැමේජ් වෙච්ච එක අපි ගරාජ් එකට ගියාට පස්සේ කොහොමද ඒ යන පිළිවෙල කියන්නේ මම ආයෙ නැවත මතක් කරනවා. ඒ වගේම කතා කරමු අපි. ඉතින් මුලින්ම අපි ඩැමේජ් එකක් මම මුලින්ම ආරලි කිව්වා ඉන්ෂුරන්ස් එක කරා අපි ඒ ඩැමේජ් එකට ස්ටිමේට් වරගෙන ඒ දේවල් කරගත්තට පස්සේ මුදල් ලබා ගත්තට පස්සේ ඉන්ෂුරන්ස් එක හරහා අපි මුලින්ම කරන්නේ ඩැමේජ් එක දැන් වාහනේ ඩැමේජ් එක තැන අපි ඉතල ඩැමේජ් එක බලලා අපි තීරණය කරනවා මේකට මොකද කරන්නේ. සමහර වාහන තියෙනවා ලොකු ඩැමේජ් එකක් තියෙනවා. එතකොට ඒකට කැඩිච්ච කොටස් يعني අපි ගොම් බෆර් එකක් නම් බෆර් එක කැඩිලා වින්නලා කැඩි ගිහිලා තියෙනවා අපි ඒක අලුත් බෆර් එකක් අලුත්ින් දානවා. නැත්නම් පොඩි ඩැමේජ් එකක් නම් ඒ පොඩි ඩැමේජ් එකට අපිට රිපෙයාර් කරලා ගන්න පුළුවන් නම් අපි ඒක රිපෙයාර් කරලා ගන්න පුළුවන් කියලා තියෙනවා. අපි තීරණය කරන්නේ මේ වෙහිකල් එකේ ඩැමේජ් එක කොහොමද සකසන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපි එහෙම නම් කියනවා assess the damage condition. එතකොට එහෙම තීරණය කරලා ඊළඟට කරන්නේ damage එකේ damage වෙලා තියෙන කොටස් ගලවලා අපි බලනා ඊට පස්සේ පිටතින් අපිට පෙනුන damage එක නෙමෙයි ඊට පස්සේ ඇතුලෙන් අපිට ලොකු damage ආපේ රේඩිය පිටින් විතරහන රේඩියට පැනල් වලට වුණාද ඉනර් පැනල් වලට වුණාද එන්ජින් රූම් එකේ ඩැමේජ් වෙලා තියෙනවා. අපි පිටිපස්සේ නම් බෑක් පැනල් බෑක් ඉනර් පැනල් ඩැමේජ් වෙලා තියෙනවා. ඒක මොනවද සිදුවලා තියෙන ඩැමේජ් කියලා බලලා අපි එතනදිත් අපිට මුලින් අපි පිටින් බලලා ඒ ඉන්ෂුරන්ස් එක හරහා අපිට මුදල් ලැබුණ නැත්නම් අපි නැවත ඉන්ෂුරන්ස් එකට කතා කරලා ඇතුලෙන් සිදුවලා තියෙන ඩැමේජ් වලට මුදල් ලබා ගත යුතුයි. මොකද අපි මුලින් පිටත ඩැමේජ් එක විතරයි මුදල් ලබාගත්තේ. ඒ නිසා නැවත ඉන්ෂුරන්ස් එක සම්බන්ධ වෙලා උන්ට කතා කරලා උන්ට මේ ඩැමේජ් එක දැනුවත් කරලා ඒ හරහා ලැබෙන තියෙන මුල මුදල් ඒ ඩැමේජ් එකට අදාළ මුදල් ලබා ගත යුතුයි. ඊළඟට එලයිමන් කියන්නේ අපි ඩැමේජ් එකේ අපි කියමු ඉස්සරහා එන්ජින් රූම් එකේ ලොකු ඇක්සිඩන්ට් එකක් කළා එන්ජින් රූම් එක ගිහිලා ඇතුළට ගිහිලා ඉස්සරහා ඉනර් පැනල් ඔක්කොම ඩැමේජ් වෙලා තියෙනවා. එතකොට ඒවා ආපහු නැවත තිබූ තත්ත්වයට තිබූ එලයිමන්ට් වලට අපි කියන මෙෂර්මන්ට් කියන මෙෂර්මන්ට් වෙනස් වෙලා නම් අනිවාර්යෙන් මේ මෙෂර්මන්ට් වලට එන්ජින් රූම් එක නැවත සකස් කළ යුතුයි. නැත්නම් පිටත බොඩි අපිකම් පෙන්ඩ බොනට් බම්පර් ඒවා සවි කරාට හෙඩ්ලයිට් සවි කරාට හරියට හරියාකාර සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවැ ඇද වෙනස් නියමිත නිමි වලට සැකසෙන්නේ නැහැ. හින්ද අර ඇතුළත තියෙන ඩැමේජ් එක හරියාකාරව එඩමෙන් කරලා කෙලින් කරලා සකසාගත්තොත් එතකොට අලුත් පැනල් එකක් ඉදිරියට සම්බන්ධ කරනවා. එතන සමහර ඒවා තියෙන වෙල්ඩින් කරලා සම්බන්ධ කරන්නේ නැහැ. සමහර වෙන දාලා හයි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒතර ඒවා මොන වගේද කියලා ඒක හරියට බලලා ඒක ඇලයින්මන්ට් කරගන්න. ඊට පස්සේ අලුතෙන් කොටස් අපි කියමුකෝ ඉස්සරහා එන්ජින් රූම් එකේ රේඩියේටර් එක දානවා. රේඩියේටර් කූලින් ෆෑන් එක දානවා. ඉතින් ඒ වගේ ඒවා දානවා නම් ඒ වගේ කොටස් ඩැමේජ් වෙලා තියෙන ඒවා හයි කරලා අලුත් කොටස් ගෙනල්ලා අපි ඉතින් සම්බන්ධ කරගත යුතුයි. ඊළඟට අපි කරන්න ඕනේ පිටත බොඩි කියමුකෝ ෆෙන්ඩර් එක ඇලිලා තියෙනවා. ඇතුළට ගිහිල්ලා ඩැමේජ් වෙච්ච වෙලාව ඇතුළට ගිහින් ෆ්‍රන්ට් බම්පර් එක ඇතුළට ගිහිල්ලා තියෙන එක ඇතුළ මේ ඇතුළෙන් ආපහු ඒක රිපෙයාර් කරලා ගන්නවා. පිටත පේන්න තියෙන බොඩි කොටස් නැවත අලුත් වැඩියා කරගත යුතුයි. මොකද පේන්ට් එකක් කරන්න කලින් ඒ දේවල් අලුත් වැඩියා කරගන්න. අපි අනිවාර්යෙන් ඒ දේ නොකරොත් අපේ නියමිත අපි කස්ටමර්ට දෙන ජොබ් එකේ කිසි ක්වලිටියක් නැති වෙනවා. ක්වලිටි එක නම් අපි මේ දේවල් හරියට බලලා කර යුතුයි.
ඊළඟට පුටි ෂේපින්. يعني පුටි ෂේපින් කිය අපි බෙන්ඩ් කරලා අපි ෆෙන්ඩර් එකකින් ෆෙන්ඩර් එක ඩැමේජ් එක ලොකු බෙන්ඩ් එකක් තිබ්බ ඇතුළට පැනල් එක ඇතුළට හිදිබ අපි ඒක එලියට අරගෙන හදාගත්ත පස්සේ අපිට පිටත පේනෙන් තියෙන කොටස් නිසියාකාරව අපි පුටි දාලා පුටි කියන අපි සාමාන්‍ය විවරේ කියන කැටලොයි දානවා. කැටලොයි දාලා බොඩි ඔකම මට්ටම් කරගත යුතුයි. අද පුදනකුව නියමිත නිමාවක් ගත යුතුයි පිටත පිරෙන කොට. ඉන්පස්සේ අපිට කරන්න දෙන්නේ නීම් ඒ සර්ෆේස් දාලා අපි හදාගත්ත කොට උඩින් අපි ඒකට කියන ප්‍රයිමර් ඇප්ලිකේෂන් කියලා. ප්‍රයිමර් කියලා තින්ට ප්‍රයිමර් එක. අපි අර කැටලොග් දාලා හදාගත්ත කොටස් වලට සහ තහඩුව අපිට පේන අලින් පැනල් එකේ තිබිච්ච කොටස ලැතින්ට එහෙම අපි රිපෙයර් කරද්දී නේද තහඩුවට මතු වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ තැන් වලට සහ සර්ෆේස් අපි පොටි ඇප්ලිකේෂන් කරපු තැන් වලට ආරක්ෂිත තින්ට ආරේපණ කොටසක් තමයි ප්‍රයිමර් කියන්නේ. ඒ ප්‍රයිමර් ආරෝප කරලා අපි හදාගත්ත කොටස නැවත ඉන්දාලේප කරලා ආරක්ෂා කරගත්තේ. මොකද අපි ඒක කැටලොග් දාලා එහෙම ඒ විදිහටම කියලා තිබ්බොත් අපිට වැඩි දවසක් යන්න නැතුව ආපහු තහඩු මත විචිත තැන් වලින් සහ උටි ඇප්ලිකේෂන් කරපු තැන් වලින් ජල වාෂ්ප ඇතුල් වෙලා තම මලකඩ කියන් කොරෝෂන් එන්න පටන් ගන්නවා. මලකඩ එන්න පටන් ගන්නවා. ඇතුළතින් ජල වාෂ්ප ඇතුල් වෙලා උටි කියන් උටි ඇප්ලිකේෂන් කරපු තැන සිට ඇතුළෙන් තහඩුවෙන් සිට නැවත කොරෝෂන් එලියට එන්න පටන් ගන්න. ඒ හින්දා අපි ඉක්මනින්ම ගලයුත්තේ කුටි ඇප්ලිකේෂන් කරපු ස්ථානය සහ තහඩු බොමතු ස්ථානය සම්පූර්ණයෙන් ඉන්ඩේ ප්‍රයිමර් පොඩ්ඩක් ගහලා ස්ප්‍රේ කරලා ඒක ආරක්ෂා කරගත යුතුයි. ඊට පස්සේ කියනවා ඒක සින්දු වෙන විදිහට කපා ගන්නත් ස්ප්‍රේ කරලා ඒකට අවශ්‍ය වෙයික දාසි වෙන කිලෝයි පාස් කරලා නීට වලින් සකසන්න. ඊළඟට යනවා කරන්න ඕනේ කලයක අපි රිපෙයර් කරන පැනල් එකේ අවශ්‍ය පාට කලයක මැච් කරගන්න. අපිට බොඩියේ තිබුණ නීම පාට සකසාගත කියන පාට සමාන වෙන්න අපි සකස පේන්ට් එක කලවම් කරලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා අපිට ඒක කලයක මැච් කරගත්තට පස්සේ ඊළඟ තියෙනවා වටේ මාස්කින් කරන්න. මේ කියන්නේ මාස්කින් කියන්නේ අපි පේන්ට් කරන පැනල් එකේ අවට තීන්ත නොවැදිය යුතු ස්ථාන. ඒ ස්ථාන අනිවාර්යෙන් අත්තර අපි පේපර් කියදේන එහෙම ප්ලාස්ටික් කියදේන ඊළඟේ ඉතිකොළ පත්තර වගේ දේවල් අපි පාවිච්චි කරනවා. මාස්කින් ටේප් කියලා ටේප් එකක් තියෙනවා. ඒ ටේප් එක පාවිච්චි කරලා අපි මේ නිසියාකාරව තින්ත නොවදින තැන් ආවරණය කරගත යුතුයි. නැත්නම් අපි තින්ත ආලේප කරාට පස්සේ තැන් තැන් වල තින්ත වැඩිලා අපිට නියම කොල්ලියට කස්ටමර්ට අර ජොබ් එකක් දෙන්න බැරි වෙනවා. එහෙම වුණාම ඒවා පිරිසිදු කරන්න වෙනම කාලයක් යනවා. එහෙනම් නියමාකාර විදිහට ඒ කොටස් ආවරණය කරගත්තට පස්සේ අපිට තියෙන ටොප් කෝට් කිය පේන් කෝට් එකක්, ඒ කියන්නේ අපි බොඩි රිපෙයර් කරගත්ත ඒරියා එකත් හා සම්බන්ධ මුළු පැනල් එකම ටොප් කෝඩ් එකක්. පළවෙනි තින්ත කෝඩ් එක. පළවෙනි තින්ත කෝඩ් එක ආලප කරගන්න. ඊට පස්සේ දෙවෙනි තින්ත කෝඩ් එක, තුන්වෙනි තින්ත කෝඩ් එක විදිහට තින්ත ආලප කරලා ඊට පස්සේ ඒ තින්ත කෝඩ් තුනට උඩින් තින්ත කෝඩ් එක ආරක්ෂා කරන්න අපි ඒ කෝඩ් එකක් කියලා අපි ආලේප කරනවා. ඒ තින්ත කෝඩ් එකෙන් බොඩියේ තින්ත ගහපු පාටට කිසිම හානියක් නොවන විදිහට උඩින් අපි සාමාන්‍යයෙන් කියන ලැමිනේටින් කරනවා හා සමානව දැන් තමයි මේ ටී කෝඩ් එකෙන් කරන්නේ. ටී කෝඩ් එක ආලේප කරලා පේන්ට් එකේ ආරක්ෂාව සහ හොඳ නිමාවක් ලබා ගන්නවා. ඒ ටී කෝඩ් එක ගැව්වට පස්සේ හොඳ පැනල් එකට හා වාහනයට හොඳ නිමාවක් හොඳ පෙනුමක් ලැබෙනවා. ඊට පස්සේ අපිට කළ යුතු ඒක හොඳින් වියලා ගැනීම සහ කටන් පොලිස්. කටන් පොලිස් කියන්නේ සාමාන්‍යයෙන් අපි තින්ත ආලේප කරන අවස්ථාවේ
සමහර ඩස්ට් එකක් එන්න පුළුවන්. අපි පේන් බූත් එක සාමාන්‍ය අපි එළිය ගැරේජ් එක අපි වෙන් කරනවා නම් අනිවාර්යෙන් ඩස්ට් එක එනවා. මොකද ආවට වයිකු ඉලෙතිම ඩස්ට් එක ඇවිල්ලා අපි තින් දාලේ පුළුවන් ස්ථානයේ ඇලෙනවා. ඒකට ඒකෙන් අයි ඉවත් කපලා ඉවත් කරලා පොලිෂ් කරගත්තොත් ඊළඟට මැස්සෝ වගේ දේවල් අපි ගහන ක්ලී කෝඩ් එකට බොහොම සංවේදී කොටස තමයි මේ අපි පරිසරයේ තියෙන කුඩා මැස්සා. ඔවුන් ඇවිල්ලා මේ බොඩි ඇවිල්ලා හිටිනවා. එතකොට ඒ දැන් නැවත පොලිෂ් කරලා තින්ට ආලේප කරන්න සිදු වුණොත් තින්ට ආලේප කරන්න වෙනවා. නැත්නම් කටන් පොලිෂ් චෙක් කරලා ඒ කොටස් පිරිසිදු කරලා පොලිෂ් කරලා හොඳ නිමාගියට ඒ වැඩකට නිමා කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ සියලුම කොටස් වාහනේ සියලුම කොටස් නැවත සවි කිරීම. යථා තත්ත්වයට පත් කිරීම. ඊට පස්සේ ඒ යථා තත්ත්වයට පත් කළා අපි බලන්න ඕනේ අපි සවි කරපු කොටස් නිමාකාරව තියෙනවද? හරි විදියට ලයිට් ඒව හරි වැඩ කරනවද? ඒ සයිඩ් මියර්ස් දොරවලන සයිඩ් මියර්ස් එතකොට ලෝ හෑන්ඩල් ලොක් ඒ දේවල් හරි ආකාරව වැඩ කරනවද කියන එක බලනවා. ඊට පස්සේ අන්තිමට සියලුම කොටස් පිරිසුදු කරලා බලන්න ඕනේ අපි කරපු වාහනේ ඩැමේජ් එක වෙච්ච ස්ථානයේ කිසිදු අඩුපාඩුවක් නැතුව සියලුම මහන්සිය ලාංග සම්පූර්ණව තිබෙනවද බැලිය යුතුමයි. මොකද සමහර කස්ටමර්ලාට වෙලා තියෙනවා වාහනේ අරගෙන ගියාම සර් මෙතන පොඩි ප්‍රශ්න තියෙනවා සර් අපි ඒක දැන් හදලා දෙන්න සර් අපිට විනාඩි 10ක් දෙන්න කියලා අපි සමහර අපේ වර්ක්ෂොප් වල සමහර සේවකෝ අපි කියන දැකලා තියෙනවා සර් අපිට විනාඩි 10ක් දෙන්න අපි ඒක හදලා දෙන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා එහෙම කියලා අර අපේ පාරිභෝගික අපේ කස්ටමර්ගේ අපි අමතර කාලයක් ලබා ඉල්ල ගන්නවා මේක හදලා දෙන්න කියලා. එහෙම නෙමෙයි අපි කළ යුත්තේ කස්ටමර්ට වාහනේ දෙන බාර දෙන අවස්ථාවේ කිසිදු අඩුපාඩුවක් නැතුව නියමාකාර වාහනේ ලබා ඔහුට බාර දෙන්න. නැවත අමතර කාල වේලාවක් ලබා ගන්න නැතුව ඔහුවත් සතුටු වෙන විදියට අපිත් සතුටු වෙන විදියට වැඩකටයුතු කරගෙන වාහනේ නියම විදියට කස්ටමර්ට බාර දෙන එකයි අපි කළ යුත්තේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය පිළිවෙල තමයි ප්‍රොසීඩිය තමයි වාහනයක වර්ක්ෂොප් එකට රිපෙයාර් එකට බාර දෙන්න තැනේ සිට නැවත කස්ටමර්ට වාහනේ බාර දෙන තැන දක්වා කරේ. ඉතින් මේ ඉදිරියට මම මගේ යාළුවන්ට මේ කොටස අපි දැන් මේ අද සාකච්ඡා කරපු කරුණු වල එකින් එක අපිට අදාළ කොටස තමයි යාළුවනේ අපි දනු ඔටෝමේෂන් YouTube channel එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලව දැනුවත් කරන එක. අලුතින් ඉගෙන ගන්න මගේ නංගින වන්දිතට සහ ඔටෝ පේන් ගැන දැනුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට හොඳ දැනුමක් ලබා දීමයි මගේ එකම අරමුණ. ඒ හින්දා මේ ඉදිරියට මේ අපි අද දින කතා කරමු මේ කරුණු 13ක් වගේ තියෙනවා. ඒ 13 එකින් එක පැහැදිලි කරලා දෙන එකයි මගේ අරමුණ. විශේෂයෙන් ඔටෝ පේන් සම්බන්ධ මෙතනින් අපි කතා කරා ඩැමේජ් බොඩියේ ඩැමේජ් වෙච්ච ඒරියා එක රිපෙයාර් කරන තැනී සිට ඉන් ඉදිරියට පේන් සම්බන්ධ පොටි ඇප්ලිකේෂන් පොටි සෑන්ඩින් එතකොට ප්‍රයිමර් ඇප්ලිකේෂන් ප්‍රයිමර් සෑන්ඩින් එතකොට ටොප් කෝට් ඇප්ලිකේෂන් ටොප් කෝට් ක්ලියර් කෝට් ඇප්ලිකේෂන් ඊළඟට කට් ඇන් පොලිෂ් ඒ සියලුම කොටස් එකින් එක ඔයාලට පැහැදිලි කරලා දෙන මම ඉදිරියට මගේ ඊළඟ වීඩියෝ වලින් මම ඔයාලා බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රැක්ටිකල් එකකුත් එක තමයි ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයාලවනේ මගෙත් එක එකතු වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ මේ කාරණා එකින් එක අපි කතා කරමු. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ මගේ YouTube channel subscribe කරලා share කරන්න මගේ ඔයගේ අලුත් යාළුවන්ට කියන්න. ඒ වගේ bell icon click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන් මේ මගේ අලුත් වීඩියෝ එක. ඊයාලවනේ අද මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. ඉතින් ඔයාලා අපි ඊළඟ වීඩියෝ එකකින් සංගදීම හම්බ වෙමු. ඔයාලට සුබ රාත්‍රියක්.